ගරු කාර්ක සභා සභාපතිතුමනි කාන්තහා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ වැසීසි පිළිබඳ කතා කරද්දී විශේෂයෙන්ම කාන්තාවන්ගේ ආරක්ෂාවත් ළමයින්ගේ ආරක්ෂාවත් පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ප්‍රශ්න කළ යුතුව තියෙනවා. පහුගිය කාලේ විශේෂයෙන්ම මැතිවරණ කාල සීමාව තුළදී ප්‍රතිපත්ති ප්‍රකාශන තුල අතුලත් කරලා තිබුණා. කාන්තාවන් සුරක්ෂිත කිරීම සඳහා ළමයින් සුරක්ෂිත සුරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන නීති රීති සම්පාදනය කරනවා ඒ ක්‍රියාවට නගනවා විශේෂයෙන්ම කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ක්‍රියාවට නගනවා කියලා. නමුත් දැන් මාස 12ක් ගිහිල්ලා තියෙනවා ඒ පිළිබඳ කිසිදු ප්‍රඥප්තියක් නීතිමය ලියවිල්ලක් ඉදිරිපත් වෙලා නැහැ. ඒවා නිකන් හුදු පොරොන්දු බවට පමණක් පත් වෙලා තියෙනවා. ඇත්තටම අපේ රටේ ජනගහණයෙන් 52%කට වැඩි ප්‍රමාණයක් කාන්තාව නියෝජනය කරනවා. ඒ නමුත් ඒ කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මෙතෙක් පැවති කිසිදු රජයක් නිවැරදි ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අපිට මතකයි පහුගිය ආණ්ඩුව කාලෙදි අපිට කතා කරන්න සිද්ධ වුණා රිසානා මරා දැමීම පිළිබඳ. ඉතිහාසයේ සරදමක් ලෙස අද එදා විපක්ෂයේ ඉඳලා රිසානා ගැන කතා කරපු අයට අද ආණ්ඩු පක්ෂයේ ඉඳලා අද ගල්ගසා මාරා දමන කාන්තාවන් ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක චක්‍රේ වගේ දිගින් දිගට යන නතර වීමක් නැහැ. ඇත්තටම අපේ රටේ කාන්තාවන්ට පිටරට රැකියාවලට යන්න සිද්ධ වුණේ ඇයි? අපේ රට තුල තමන්ගේ දරුමල්ලෝ බලාගෙන තමන්ගේ දෙමව්පියන් එක්ක තමන්ගේ ඥාතීන් එක්ක අසල්වාසීන් එක්ක අපේ රටේ තියෙන මේ ඥාති මිත්‍රාදී අසල්වැසි සම්බන්ධතාවයන් මානව සම්බන්ධතාවයන් එක්ක ඒ ජීවිතේ පවත්වගෙන යන්න බැරි තත්ත්වයක් උදා වුණේ ඇයි? ඒකට වග කිව්ත්තේ කවුද? කාන්තාව ආසාවට එහෙම නැත්නම් සල්ලි හොයන්න කියන අරමුණින්ම මේ පිටරට යනවා නෙමෙයි. අපි කවුරුත් දන්නවා අද කාන්තාව වැඩි ප්‍රමාණයක් පිටරට රැකියාවලට යන්නේ තමන්ගේ ආර්ථිකේ බැරිකම නිසා, තමන්ගේ ස්වාමියාට හරියමන් රස්සාවක් නැති නිසා, තමන්ගේ පවුලේ දරුවන් රකබලා ගන්න ජීවනෝපාය මාර්ගයක් නැති නිසා, වෙන කරන්නම දෙයක් නැති තත්ත්වයක් උදා වුණාට පස්සේ තමයි අකමැත්තෙන් මේ පිටරට රැකියාවලට යන්නේ. මේ පිටරට රැකියාවලට යද්දී විවිධ බාධක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පටන් ගන්නකොටම මෙහි ඒජන්සි වලින් බල මැදිහත් වෙන ඒ බලපෑම් වලට යටත් වෙනවා. හයක් හතරක් නොතීරණ අර වැලි කතරට ගිහිල්ලා තමන්ගේ දරුවෝ ඥාතීන් නැතුව ඒ පිළිබඳ 24 පැයම හූල්ල හූල්ල තමන්ගේ ජීවිතේ ගත කරන්න සිද්ධ වෙනවා. ඉතින් එවැනි මොහොතකදී, අසරණ වෙච්ච මොහොතකදී තමන්ගේ රකබලා ගන්න තමන්ගේම රටේ විදේශ තානාපති කාර්යාලයේ නිවැරදි මැදිහත් වීමක් නැති තත්ත්වයක් යටතේ, තමන්ගේ රැකියාව පිළිබඳ නිවැරදි ආරක්ෂාවක් රක්ෂණයක් නැති තත්ත්වයක් යටතේ, තමන්ගේ දරුවන්ට දෙමව්පියන්ට කතා කරන්න දුරකථන අමුතුමක් දෙන්න පුළුවන් තත්ත්වයක් නැති තත්ත්වයක් යටතේ, මානව දයාව මානව ප්‍රේමය කියන ස්වභාවික ගති ලක්ෂණයට ඔවුන් යටත් වෙනවා. එහෙම ඛේදනීය අත්දැකීමක් තමයි මේ ඊයේ පෙරේද ඇති වෙලා තියෙන්නේ. මේ අනියම් ප්‍රේම සම්බන්ධතාවයේ කියන එක ඒක සාමාන්‍යයෙන් ගත්තොත් මූලික මිනිස් සමාජයේ තියෙන මූලික ලක්ෂණයක්. ඒක සාමාන්‍යයෙන් අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ පුරාවටම මේ මිනිස්සු අතර ඇති වෙන දෙයක් ඒ ප්‍රේම සම්බන්ධතාවය කියන්නේ. ඒතර ප්‍රේම සම්බන්ධතාවයක් නිසා ගල්ගසා මරණ තත්වයකට අපේ රටේ කාන්තාව පත්වීම කියන්නේ ඒ පත්කිරීම කියන්නේ ඒකට වග කියන්න ඕනේ කවුද? යණියම් ප්‍රේම සම්බන්ධතාවේ පවත්වගෙන ගිය කාන්තාවද නැත්නම් එවැනි කාන්තාවන් බිහි කරන මේ වැරදි පාලන සමාජ ක්‍රමයද? අපි ඒ අරාබි පාලකයවද ගල්ගසා මරා දමන්නේ කාන්තාව. ඒ ගල්ගසා මරා දමන්නේ ශ්‍රී ලාංකීය කාන්තාවක් පමණක් නෙමෙයි. ඒ ගල්ගසා මරා දමන්නේ ශ්‍රී ලංකාවේ අභිමානය.
අපේ රටේ අභිමානය තමයි මේ ගල්ගසා මරාදමන. ශ්‍රී ලංකාවේ අභිමානය ගල්ගසා මරාදමන තත්ත්වයට ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ තත්ත්වය පත් කරේ කවුද? අන්නේ පත් කරපු සමාජ ක්‍රමය එතෙන්ට පත් කරපු අයට තමයි මේ ගල්ගසා මරාදමීමේ දඬුවම දෙන්න ඕනේ. එහෙම නැතුව ඒ අහිංසක කාන්තාවට නෙමෙයි. මේ දූෂිත මේ ජරාජීර්ණ වෙච්ච සමාජ ක්‍රමය නිර්මාණය කරපු ඒ පාලකයෝ තමයි මෙවැනි ඛේදනීය තත්ත්වයන්ට වග කියන්නේ. ඒක කොයි ආණ්ඩුවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ ආණ්ඩුවද පහුගිය ආණ්ඩුවද මේ දශක ගණනාවක් තිස්සේ දිවගෙන ආපු ක්‍රමයක් මේ. අද මේ රටේ ජීවත් වෙන්න හරියම රස්සාවක් නැති වුණා. ආර්ථිකේ පවත්වාගෙන යන්න මොකක්වත් ක්‍රමයක් නැති වුණා. අන්ත අසරණ තත්ත්වයට පත් වුණාම තමයි මේ මැද පෙරදිගට ගිහිලා අන්ත දහදුක් විඳින්නේ. ඇයි එවැනි තත්ත්වයකට අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැට්ටුවේ? ඇයි එවැනි තත්ත්වයකට අපේ සමාජ දේහය කඩාගෙන වැට්ටුවේ? ඒ සමාජ දේහය එතෙන්ට වට්ටලා පිට රටින් එන ඒ ඩිනාර වලට එහෙම නැත්නම් රට සල්ලි වලට අපේ ආර්ථිකය පාවලා දීලා තියෙන්නේ මේ පාලකයෝ. ඒ තත්ත්වයට මේ රට පත් කරපුවයි අද එක එක හුදකලා සිද්ධීන් අරගෙන ඒ හුදකලා සිද්ධීන් පිළිබඳව නීතිමය තත්ත්වය ගැන පමණක් කතා කරනවා. මේ හුදකලා සිද්ධීන් වල තියෙන නීතිමය තත්ත්වෙන් මේකට උත්තර ලැබෙන්නේ නැහැ. අපි රිසානා ගැන කතා කරා. රිසානාට රිසානාව බේරගන්න බැරි වුණා. අද අපි තවත් කාන්තාවක් ගැන කතා කරනවා. තව 10 දෙනෙක් මේ චෝදනාවට ලක් වෙලා තව නොබෝ දිනකින් ගල්ගසා මරා දැමීමට නියමිතව තියෙනවා. මේක කොතනින්ද කෙලවර වෙන්නේ? මේක කොතනින්ද නතර වෙන්නේ? එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආණ්ඩුවට මේක නතර කරන්න තියෙන ආර්ථික දැක්ම මොකක්ද? ඔබතුමන්ලා දෙන සහතිකය මොකක්ද? කාන්තා ඇමතුමිය විදිහට මේ රටේ ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන අමාත්‍යවරිය විදිහට මොකක්ද තියෙන්නේ? දෙන්න පුළුවන් සහතිකය මොකක්ද? අපේ රටේ කාන්තාව මෙවැනි තත්ත්වයකට මුහුණ දීම නතර කිරීම සඳහා ඔබතුමන්ලාට ඒකට උත්තරයක් නැහැ. ඔබතුමන්ලා කරන්නේ ජනප්‍රිය දේශපාලන සංවාදයට ගිහිල්ලා එක එක සිද්ධිය පිළිබඳ මාධ්‍ය තුල තියෙන කතාවේ තවත් එක් කොටස්කාරයෙක් වෙන එක පමණයි. ඒක පුද්ගලික හුදකලාව ඔබතුමන්ලාට උත්තර නැහැ. රංජන් රාමනායක මන්ත්‍රීතුමා ඇමතුමාට එදා රිසානා ගැන වේගෙන් හඬින් බරින් කතා කරන්න ධෛර්යයක් තිබුණා. අද ඒ ධෛර්යය නැහැ. අද ඒ ධෛර්යය නැති වෙන්නේ ඔබතුමාගේ වැරද්දෙන් නෙමෙයි. බොමුදයි. මගේ නම සඳහන් කළ ගරු නියෝජක කතානායකතුමනි, මගේ හිතාතර මිත්‍ර මං ගෞරව කරන ගරු මන්ත්‍රීතුමා, මගේ මිත්‍රයා, මේ ප්‍රශ්නේ මම කතා කරන්න කැමති, උද්ඝෝෂණ කරන්න කැමති. නමුත් මේක බොහොම සංවේදී ප්‍රශ්නයක්, අනියම් සම්බන්ධයක්. මේක කතා කළොත් ඒ තැනැත්තිය සියදිවි නසා ගන්නවා කියලා තියෙනවා. එහෙනම් පොඩ්ඩක් මේක අපිට නිහඬව බේර ගන්න අවස්ථාව දෙන්න ගරු ඇමතු අපිට ලොකු ආදරයක් ගෞරවයක් තියෙනවා. ඒ තැනැත්තිය ගැන අපි ඒ පුරවැසිය ගැන අපි පෙනී හිටිනවා. ස්පීච් කන්ටිනියු. සමාවෙන්න. ඔබතුමා පත් වෙලා තියෙන தත්ත්වය මට පැහැදිලිව තේරෙනවා. ඔය මොන විදිහට වක්‍රෝ කොයික කොහොම කියන්න උත්සාහ කරත් මේක ඔබතුමාගේ පෞද්ගලික වරද්දක් නෙමෙයි. මම ඒකයි කිව්වේ. වරදවා තේරුම් ගන්න එපා. මේක ඔබතුමාගේ වරද්දක් නෙමෙයි. මේ කාන්තාවන් මේ தත්ත්වයට පත් කරපේකි. ඒ ප්‍රතිපත්තිය වර. ඔබතුමාට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අද මේක අනියම් සම්බන්ධතාවයක්. ඒ නිසා මේක වැඩි ප්‍රසිද්ධිය කතා නොකර ඉන්න එක හොඳයි කියලා. ඒක පොඩි ආරක්ෂණවාදී ක්‍රමයක්. කමක් නැහැ. රිසානා සම්බන්ධනුත් එහෙමයි. තව 10 දෙනෙක් ඉන්නවනේ. තව 10 දෙනෙක් ඉන්නවනේ. ඉතින් වැරද්දක් පිළිගත්ත පමණින් අපි කියනවද හරි එක කමක් නැහැ එහෙනම් කියලා. දැන් ඒ වැරද්ද පිළිගත්තා. ඒ නිසා ඇයට ගල්කසා මරන්න ඉඩ දෙන්නේ. නැහැ එහෙම වෙන්න බෑ. කවුරු මොනවා කිව්වත් උසාවියෙන් තියනවා ඒ වරදට පත් වූ තැනැත්තිය කියනවනම් මම ඒක කළා කියලා ඔවුන් කොහොමද ඒක නොකර ඉන්නේ කියන ප්‍රශ්නේ තමයි දැන් තියෙන්නේ. ඒකයි මම කිව්වේ වෙනත් මාර්ගයක යන්න දැන් සැලසුම් කරලා තියනවා කියලා. දැන් ඒක තමයි ඔබතුමා කියන්නේ මේ සිද්ධිය ගැනනේ. මම කියන්නේ මේ සිද්ධිය නෙමෙයි. මෙවැනි කාන්තාවන් මෙවැනි තත්ත්වයට පත්වීම පිළිබඳ. ඇයි රට යන්න සිද්ධ වුනේ? ඒක රංජන රාමනායක ඇමතිවරයාගේ වැරද්දක්වත් එහෙම නැත්තම් මේ
ගල්ගසා මරාදමීමට ලක්වෙච්ච කාන්තාවගේ වැරද්දක්වත් දෙමින් මේ ප්‍රතිපත්ති වැරද්ද. අන්න ඒකට අපි උත්තරේ හොයමු. ඒකට උත්තරේ සපයන්න ඔබතුමාලගේ ආණ්ඩුවට මොකද්ද තියෙන විසඳුම? මේ සිද්ධියට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා තානාපති කාර්යාලය මගින් ඉල්ලීම් කරනවා ඔහොම කියත හැකි. හැබැයි මේ සිද්ධියෙන් පස්සේ මේක නතර වෙනවද? නැහැ. තව දහ දෙනෙක් එල්ලා මරාදමීමට නියමිතයි. ඉතින් මේකට මොකද්ද උත්තරේ? එහෙම මේ මේකේ කෙලවරක් නැහැ. එනිසා මෙතෙන්ට මේ මේ ප්‍රශ්නට ගන්න ඕනේ ප්‍රතිපත්ති මේ විසඳුම. ඒ ප්‍රතිපත්ති මේ විසඳුම ගන්නේ නැතුව අපිට හැමදාම සිද්ධ වෙන්නේ මේ ඛේදණීය ඉරණමට ලක් වෙන එක් එක් කාන්තාව ගැන කතා කරන්න විතරයි. ඉතින් ඒ தත්වෙන් මිදෙන්න ඔබතුමාලගේ ආණ්ඩුවට තියෙන ප්‍රතිපත්ති මොකක්? එහෙම එකක් නැහැ. ඒ ඒ ඒ එහෙම එක් ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඒ ප්‍රතිපත්ති ක්‍රියාවත් නැගෙන්න ඕනි ලංකාවේ ආර්ථිකය තුල කාන්තාව ශක්තිමත් කරන ක්‍රමවේදයක්. එහෙම නැති තාක්කල් මේ කාන්තාවන් පිටරට යන එක වැඩි වෙනවා. දැන් ගන්න 2011 99000ක් පිටරට ගිහිල්ලා තියෙනවා කාන්තාව රැකියාවට. 2012 118058ක් යන වැඩිවීමක් තියෙනවා. 2013 158000ක් යන. 2014 15 වෙනකොට මේක තව වැඩි වෙනවා. ඒතර කාන්තාව පිටරට යන එක වැඩි වෙන්නේ අපේ රටේ ආර්ථිකය තුල උන්ට ජීවත් වෙන්න ශක්තියක් නැති නිසා. ඒකට මොකද ඔබතුමන්ලා දීලා තියෙන උත්තරේ? ඔබතුමන්ලා මේ පිටරට යන කාන්තාවන් ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු කිරීම සඳහා ආර්ථිකය තුල යම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තියෙනවද? මේ අයවැලේකණිය තුල තියෙනවද මේක? ඔබතුමන්ලා මොකද අයවැලේකණිය කළා තියෙන්නේ? මෙහෙ ජීවත් වෙන්න බැරුව බොහොම අමාරුවෙන් රට රස්සාවකට යනකොට එයාපෝට් එකෙන් අනු ගුවන්තොටුපළ බද්දක් වැඩි කරලා තියෙනවා. ඒකට ටිකට් එකක් ඩොලර් 30කින් වැඩි කළා තියෙනවා. ඒතකොට ලක්ෂ 20ක් ඉන්නවා පිටරට මැද පෙරදිග සහ වෙනත් රටවල අපේ රටේ ශ්‍රී ලාංකිකයෝ වැඩ කරනවා. ඒ ඇයට තවත් ඩොලර් 30ක් දඩියකුත් ගහලා තියෙනවා මේ රස්සා වලින් හම්බ කරලා එවන 54 ආපහු ආණ්ඩුවට ගන්න. ඊළඟට ඒ රට රස්සාවල් කරන කාන්තාව තමන්ගේ ගෙදරට දරුවන්ට අම්මට කතා කරන දුරකතන ඔබතුමාලා මොකද්ද කළා තියෙන්නේ? ඒකටත් වැට බැඳලා තියෙන්නේ. දැන් මේකේ ජාත්‍යන්තර දුරකතන ඇමතුම් සඳහා ඩොලර් 0.9ක් තිබිච්ච එක ඩොලර් 0.12ට 0.12ට වැඩි කරලා තියෙන්නේ. ඉතින් ඒ තිබිච්ච මානව සම්බන්ධතාවයන් අහුරලා තියෙනවා. එහේ ඉන්න කාන්තාව තමන් හම්බ කරන සොච්චම් මුදලෙන් තමන්ගේ දරුවන්ට කතා කරන්න, තමන්ගේ අම්මා තාත්තට කතා කරන්න. ඒකෙන් තමයි හිතේ තියෙන පීඩනේ තුනී කරගන්න. ඒකෙන් තමයි තමන්ගේ ස්වාමියාට කතා කරන්න ඒ හම්බ කරන ගාන. ඒත් ඒකටත් පොල්ලක් දැම්මම ඒකටත් තව ඩොලර් ගාණක් වැඩි කරාම ඒ දුරකතන ඇමතුමත් නතර වෙනවා. ඒකටත් සීමා වැටෙනවා. එහෙම සීමා වැටෙනකොට අන්න කාත් කවුරුත් නැති අර වැලි කතර ඉඳලා ඔය විවිධ සම්බන්ධතාවයන් වලට මිනිස්සු විදියට මානවයන් විදියට පෙළඹෙනවා. ඒ නිසා ආර්ථික ප්‍රතිපත්ති ආර්ථික දැක්මේ මොකද්ද මේක අඩු කිරීම සඳහා තියෙන්නේ? එහෙම ක්‍රමවේදයක් හදලා නැහැ. අන්න එතනයි අපි ප්‍රශ්න කරන්නේ. ඒකයි මම කියන්නේ ගල්ගසා මරාදමී උත්තේ ඒ අනියම් සම්බන්ධතාවය පවත්වන ගිය අපේ රටේ අහිංසක දුප්පත් කාන්තාව නෙමෙයි මේ කාන්තාවන් දහස් ගණක් රටපටවන්න මේ වැරදි ආර්ථික මොඩලය හඳුන්වා දීපු මේ ප්‍රතිපත්තිය මේ සමාජ ක්‍රමය පවත්වගෙන යන ඒ සමාජ ක්‍රමය තවදුරටත් ඉස්සරහට ගෙනියන පාලකයෝ තමයි ගල්ගසා මරාදමී. ඒක තමයි ඒ ක්‍රමය තමයි අපි වෙනස් කරන්නේ. ඒ ක්‍රමයට තමයි ගල්ගසන්නේ. පුද්ගලයාට නෙමෙයි. ඒ සමාජ ක්‍රමය ඒ සමාජ ප්‍රතිපත්තිය තමයි ගල්ගසා මරාදමී යුත්තේ. ඒක මරා දමන්නේ නැතුව අපිට මේ කාන්තාවන්ව බේරගන්න බැහැ. ඒ නිසා නැවතත් මම අවධාරණය කරන්නේ අපේ රටේ කාන්තාවන් ආරක්ෂා කර ගැනීම සඳහා නිකන් දවසින් දවස නිකන් ජනප්‍රිය වාක්‍යවලට යන්නේ නැතුව ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්න. ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්න. අපේ රටේ කාන්තාව ගම්වල කාන්තාව අද මොකද්ද මුණ දිලා තියෙන තත්ත්වේ? හැම ආණ්ඩුවක්ම කරන්නේ ඔය සමෘද්ධි හරි දිවිනැගුම හරි කියලා මොන හරි බොරුවට ලියුම් කවර ටිකක් කලවන්න දෙනවා. නැත්තම් මොකක් හරි ඔය මහණ්ඩ කියලා අත්පැසිම් යන්ත්‍රයක් දෙනවා. දීලා සුළු මොන හරි සුවන් රැකියා කියලා රවට්ටන. ඇත්තටම කරන්නේ රැවට්ටිල්ලනේ. ඒ රැවට්ටිල්ල ඇතුලේ
ගරු මන්ත්‍රීතුමා ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා මැද පෙරදිග ඇතුළු රටවල ඔබතුමාලගේ ගෞරවයෙන් අහන්නේ පක්ෂයේ ප්‍රතිපත්තිය කුමක්ද ඒ 20 පුහුණු ශ්‍රමිකයන් යවනවද නැත්නම් ඒ අය ගෙන්නවද නැත්නම් සෞදි අනක මුලිමුනිම නවත්තන්න ඕනද කියන එක දැනගන්න කැමති ජාති ප්‍රතිපත්තියක් කියලා තමුනා සඳහනනේ කුමක්ද අපේ රටේ මිනිස්සුන්ට අපේ රටේ කාන්තාවන්ට අපේ රට තුල රස්සා කරන්න පුළුවන් ආර්ථිකයක් හදන්න ඕනේ පිට රට යන එක නතර කර ඒක තමයි ඒක කතා දෙකක් නේ ඉතින් ඇයි එතනට ඉන්නේ නැත්තේ ඔබතුමාට එන්න බෑ ඇයි ආණ්ඩුව පවතින්නේ අද තේපොල් රබර් අපනයි නාදායමෙන් නෙමෙයි ඔබතුමාලා පවතින්නේ ওই විදේශගත විශේෂයෙන් මැදපෙරදිග කාන්තාව හම්බ කරලා එවන සල්ලිවල ඒ සල්ලි ටික නැතුණා ආණ්ඩුවට දුවන්න බෑ ඉතින් කොච්චර ප්‍රශ්නාවත් ගෙවල්වල කොච්චර ප්‍රශ්නාවත් සමාජ ප්‍රශ්නාවත් ඒ කාන්තාව ගිහිල්ලා අන්ත දුක් විඳත් ඔබතුමාලා කරන්න ආපහු රට පටවන්නේ ඇයි විදේශ විනිමය උපයන ප්‍රධාන එකක් බවට මේ කාන්තාව පිටරට යවන එක පත් වෙලා තියෙනවා. හැබැයි ඔබ ඔබතුමා දන්නෝ දකුණු ආසියානු ආසියාවේ රටවල් ඉන්දියාව වගේ රටවල් පැහැදිලි ප්‍රතිපත්තියක් අරන් තිනෝ. ප්‍රතිපත්ති මේ තීන්දුව අරන් තිනෝ නෑ අපි යවන්නේ නෑ. ඒතර ඒ එතෙන්ට එන්න එකපාර බෑ මම පිළිගන්න. හෙට ඒක කරන්න බෑ. ඉදිරියේදී අපි විශේෂයෙන්ම උපරිම උත්සාහය ගන්නවා මේ පිටරට යන කාන්තාවන් යවනේ කවම කරන්න විශේෂයෙන්ම අපේ රටේ ඒ අයගේ ආර්ථිකය ශක්තිමත් වෙන විදිහට වැඩපිළිවෙල ආරම්භ කරලා ඒ අයව අපේ රටේ රඳවා ගැනීමට අපි උපරිම උත්සාහයක් ඉදිරියේදී ගන්න අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමියගේ අවංක ප්‍රකාශය ගැන මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියගේ හදවතේ තියෙන අවංක හැඟීම වෙන්න පුළුවන් ඒක හැබැයි ඔය වගේ හැඟීම ප්‍රකාශ වෙන වාක්‍ය මීට පෙර හිටපු කාන්ත ඇමතුමියත් මේ පාර්ලිමේන්තුවේම කිව්වා. ඉතින් එතුමා කරන කංග එතුමල්ලා කිව්වේ මට හොඳට මතකයි කාන්තාව පිටරට මේ රැකියාවට යන එක වැරදි. වහල්සේ වෙට මේ යවන්නේ අන්ත දුක් විඳිනවා. අපි මේක නතර කරනවා. අපි මේක අඩු කරනවා කියලා. හරි. අඩු කරනවා කියලා කිව්වට මම සංඛ්‍යා ලේඛනාත්මක පෙන්නුවේ ඔය ලස්සන වචන වලින් අඩු වෙලා නැහැ. ඔය වචන ටික හොඳයි. මම ස්තුතිවන්ත වෙමි. හැබැයි ඇත්තට වෙලා තියෙන වැඩි වෙලා මම ඒකයි පෙන්නුවේ 2011 තිබුණේ 99,000ට 2014 වෙනකොට 158,000ට වැඩි වෙලා ඒත් එදත් ඒ වගේම කතා කිව්වා කාන්තාව විශේෂයෙන්ම ගෘහ සේවය සඳහා යවන කාන්තාව අඩු කරනවා නතර කරනවා පුහුණු ශ්‍රමිකයන් අපි යවනවා හෙද සේවයට අපි යවනවා වෙනත් තාක්ෂණික රැකියාව සඳහා අපි යවනවා අපි ඒ පැත්තට තමයි දැන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙනස් කරලා තියෙන්නේ කියලා හැබැයි ඒක ප්‍රායෝගික සිද්ධ වෙලා නැහැ. ඉතින් මම දන්නේ ඔබතුමියලත් ඔබතුමියලගේ ප්‍රතිපත්තියට මේක තිබුණානේ. මම කතාව පටන් ගන්න උඩ කිව්වනේ. මාස 12ක් ගිහිල්ලා තියෙනවා. මේ අවුරුද්ද තුල අඩු වෙලාද? නැහැ, අඩු වෙලා නැහැ. මේ අවුරුද්ද තුලත් වැඩි වෙලා තියෙනවා. ඉතින් මොකද්ද තියෙන වැඩපිළිවෙල? මොකද්ද තියෙන ක්‍රියාමාර්ගය මේ අඩු කිරීම සඳහා? ඉතින් එහෙම පැහැදිලි විනිවිද පෙනෙන මේ රටේ ජනතාවට පිළිගත හැකි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ රටේ ජනතාව ඒකට කැමති. කාන්තාව කවුරුවත් පිටරට යන්නේ ඇත්තටම ගත්තොත් මං අර කලින් කිව්වා වගේ ආසාවට නෙමෙයි මේ ආර්ථික ප්‍රශ්න නිසා ඒ නිසා වචන හොඳයි ප්‍රායෝගික ක්‍රියාවට නගලා පෙන්වන්න අවුරුද්දක් ගියා පෙන්වෙන්නේ නැහැ බලමු ඉස්සරහට කොහොමද කියලා ඔබතුමිය අමාත්‍යංශේ බාර අරගෙන කොච්චර කාලයක් වෙනවද දැන් මේ නව රජයේ මාස 3කට ආසන්නයි. ඇයි ජනවාරි මාසෙද? එතනදී අපිට බොහොම ටික කාලයක් ඇවිල්ලා විවිධ දේවල් සකස් කරන්න තියෙනවා. ඉතින් ආපු හැටියෙම අපිට මැජික් පෙන්වන්න බෑ මන්ත්‍රීතුමා. ඉතින් කාලයක් යනවා ඒවා හරි ගස්සලා සාකච්ඡා කරලා ඒවා සකස් කරලා කරන්න. ජනවාරි මාසෙ. ඉතින් ඔබතුමා එකපාරම වෙනස් වීම බලාපොරොත්තු වෙනවා. අපි ක්‍රමක්‍රමයෙන් ඒවා කරලා පෙන්වන්න. ජනවාරි මාසෙ ඉඳලා ගණන් හදන්න. මාස 3ට අඩුවට ගණන් හදන්න එපා. අඩු මාසෙට ගණන් හදන එක වැරදි කාන්තාවක් විදිහට. හරියට ගණන් හදුවොත් ජනවාරි මාසේ ඉඳලම ඔබතුමියගේ වගකීම තිබුණා. ඒ නිසා අවුරුද්දකට ආසන්න කාලයක් තියෙනවා. ජනවාරි 8 වෙනකොට අවුරුද්ද වෙනවා. කොහොම වුණත් කමක් නැහැ. ඒ කියපු දේ ප්‍රායෝගික භාවිතාවෙන් පෙන්වන්න. එහෙම පෙන්නලා අපේ රටේ කාන්තාවන් ආරක්ෂා කරගන්න අන්න ඒකට මැදිහත් වීමක් කරන්න. ඒක මේ බොරු සංඛ්‍යා ලේඛන වලින් නෙමෙයි ප්‍රතිපත්තිමේ වෙනසක් කරලා පෙන්වන්න. බොහොම ස්තුතියි. Thank you very much.